රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වෙනකොට මුළු රටම විකුණන්න සැලසුම් කරලා තියෙන වෙලාවේ ඒ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම සඳහා තමන් සුපුරුදු දන්න කියලා හිතන මර්ධන යාන්ත්‍රණ එක පැත්තකින් ක්‍රියාත්මක කරනවා අනිත් පැත්තෙන් මාසයක් වෙන්න වෙනවා රනිල් පත්තල අද වෙනකන් කිසි වැඩක් කරන්න සමත් වෙලා නැහැ රට දවසින් දවස වලට යනවා මේක ඊළඟ ප්‍රතිඵලය හැටියට රටේ ණය ප්‍රතිවෝගගතකරණයට මුවා වෙමින් මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි බැංකුවල තියෙන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු විශ්‍රාමිකයන්ගේ තැන්පතු රක්ෂණ දාලා තියෙන රක්ෂණ අරමුදල්වල මුදල් ඇතුළුව ජීවත් වීම සඳහා විවිධාකාරයට ආයෝජනයන් කරලා තියෙන භාණ්ඩාගාර පිළපත් බැඳුම් කර ඇතුළු ආයෝජනයන් කරලා තියෙන ජනතාවගේ මුදල් කොල්ල කන වැඩ පිළිවෙලකට දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. අපි දැක්ක මේවා කියනකොට රනිල් වික්‍රමසිංහම කියනවා මම හිතන්නේ ජනතාව ගැන වෘත්තීය සමිතිය ගැන තකන්නේ නැහැ කියලා. අපි වික්‍රමසිංහට කියන්න ඕනේ වෘත්තීය සමිතිය වල ඉන්නේ ජනතාව. මුළු රටක ජනතාව ඔහෙට කියන ඔහෙට මේක බෑ කියලා. කොළඹින් ඡන්ද 30,000ක්වත් ගන්න පෙරදුනේ ඇයි කියලා දැන්වත් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා රටක ජනතාව ගැන හිතනවා නම් අද රටේ ජනතාව මෙතෙන්ට වැටිලා නැහැ. අවුරුදු 72ක් ඔහෙලා කරපු රට අද නොකා නොබී ජනතාව මරණ තැන්නටපත් වෙලා තියෙන්නේ. කර්මාන්තශාලා වැහෙනවා. ගොවිතැන කරගන්න බැරි වෙලා. දේවරය තොටුපළවල් නැවතිලා. අද ස්වයං රැකියාව නැති වෙලා මිනිස්සුන් අද බරපතල ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මාසෙට 70-94 උද්ධමනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් වලට රටක ජනතාව විසඳුම් හොයන්න ආණ්ඩුවට කියනකොට ආණ්ඩුවට ඒවා හෙන්නේ නැත්නම් අරගල ඇරෙන්න වෙන මොකුත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපි දැක්ක ඊයේ දවසේ විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් කළා තිබුණු විරෝධතා පාගමනකට අපේ රටේ ආරක්ෂක අංශ පහර දීපු මිලේච්ඡ තත්ත්වය. මේ පොලිසියම මේ ආරක්ෂක අංශම මේකට දින කීපයකට පෙර එහෙම නැත්නම් මේ මාසෙකට දෙකකට පෙර හැසිරෙච්ච හැටි අපි දන්නවා. ඒ නිසා අපි ආරක්ෂක අංශවලටත් කියනවා මේ ජනවරමක් ජනබලයක් නැති මිනිස්සුන්ගේ අනට වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ රස්සාවේ තියෙන ගෞරවය නැති කරගන්න එපා. යුනිෆෝම් එකට මිනිස්සු කරපු සැලකිල්ල නැති කරගන්න එපා. මේ අරගලයේ ප්‍රතිඵල මුළු රටට එන්නේ. ඒ නිසා ඊයේ දවසේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් කරපු මේ විරෝධතා පාගමනට සිද්ධ කළ ප්‍රහාර දීම අපි ඊටාම පිළිකුලෙන් යුතු හෙලා දකින අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට ඒ වගේම අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මේ මර්ධනය මේ පහර දීම මේ වගේන් ජනතාවගේ නැගිටීම ජන අරගල පාලනය කරන්න බෑ කියන පාඩම තවත් ඉගෙන ගත්තේ නැත්නම් නැවත වතාවක් ජූලි 9ට ගිහිල්ලා බලන්න මැයි 9ට ගිහිල්ලා බලන්න මේ මාස දෙක තුනේ පාඩම් පොත් ටික කියව ගන්න එතකොට රටේ ජනතාව උගන්වපු පාඩම් වලින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් රට කොහෙද තියෙන්නේ කියලා. සද අපි මේ පෞද්ගලිකාංශයේ සේවකයෝ ලක්ෂ 26ක් ඉන්නවා සේවක අර්ථසාධක අරමුදල් වල දායකත්වයක් දක්වන. ඒ වගේම සේවක බාරකාර අරමුදල්. ඒ වගේම තවත් පෞද්ගලික අර්ථසාධ කරමුදල් 70කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. විදුලි බල මණ්ඩලයේ වරාය වගේ ආයතනවල එක්ක වතුවල තියෙනවා අරමුදල් තියෙනවා. සේවක අර්ථසාධ කරමුදලත් බාරකාර අරමුදලත් මේ වෙනකොට කෝටි ලක්ෂ 3ක් බිලියන 3000කට වැඩි මේ රටේ සේවකයන් සතු අරමුදල්. එතකොට මේ අරමුදල් තමයි විශ්‍රාම යන දවසට Tamanට ඉතුරු වෙන්නේ. පහුගිය මාස දෙක ඇතුලේ මේ අරමුදල් වල මූර්ත වටිනාකම 100%කින් විතරක් බැහැලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට ඒ අරමුදල් වල වටිනාකම මේ උද්ධමනය නිසා ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහළ යාම නිසා අද එදා රුපියල් ලක්ෂයෙන් කරන්න ඕනේ වැඩි අද ලක්ෂ 2ක් ඕනේ. ඒ නිසා එදා අරමුදලේ තිබිච්ච ලක්ෂ 10 වටිනාකමෙන් අද සේවකයෙකුට කරගන්න පුළුවන් ලක්ෂ 5ක වැඩ. ඒ නිසා මේ මූර්ත වටිනාකම අඩුවීම නිසා මේ වගේ තියෙන මිලදී ගැනීම හැකියාවන් 50%කින් විතර බැහැලා තියෙනවා. එසා එහෙම අලාභයක් සිද්ධ වෙලා තියෙන වෙලාවක දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආයතන ප්‍රතිවිවගතකරණය සඳහා වෙච්ච ආයතන ලායිස්තුවක් හදලා තියෙනවා. දැන් මේ කටයුත්තට උදව් වෙන්න බ්ලූ ප්‍රින්ට් එකක් දානවා හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සජබේ. මේ තියෙන්නේ ණය උගුලෙන් මිදීම සහ අන්තර්ජාතික තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සරස්ම ආර්ථිකයේ ගොඩනැගීමට කරුණු 20ක් අවම පොදු වැඩපිළිවෙළක් සම්පාදනයේ ආචාර්ය හර්ෂද සිල්වා. දැන් අපි අහනවා මේගොල්ලෝ තමයි මේ ආර්ථිකයන් කරේ 2015 ඉඳන් 2019 වෙනකන් කරපු කට්ටිය මේ. දැන් ආපහු ඒගොල්ලන්ම රනිල් වික්‍රමසිංහ ආයෙත් ඉන්නවා. මේ අවුරුදු 74ක් මාරුවෙන් මාරුට මේ රට කරපු අය ආර්ථිකේ වට්ටලා ලෝකෙ ඉස්සරහා ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක් බවට පත් කරලා දැන් අවසානේනවා මේ රටේ මිනිස්සුන්ගේ පොකට් එකට ගහන්න, සේවකයන්ගේ සල්ලි වලට ගහන්න, බැංකුවල අරමුදල් වලට ගහන්න. එනිසා දැන් මේ හරහා රනිල් වික්‍රමසිංහ කියනවා මෙන්න ආයතන 40ක් තියෙනවා ප්‍රතිවිවගතකරණය කරන්න සූදානම් කළා කියලා. මේ ආයතන 44 තියෙනවා සේවක අර්ථසාධක අරමුදල, බාරකාර අරමුදල, මේකේ තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව. ඔබට කල්පනා වෙනවා ඇති කම්කරු දෙපාර්තමේන්තුව වගේ එකක් ප්‍රතිවිවගතකරණය කරනවා කියලා මොකද්ද මේ කරන්න හදන්නේ? මේ වෙන මොකොත් නෙමෙයි. සම්පූර්ණ අපේ රටේ කම්කරු නීති
මේ බංකොලොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් වෙනස් කරන්න. ඒක මම කරන්න හදන. සේවය අවසන් කිරීමේ පනත් අහෝසි කරන්න. ඒ වගේම වන්දි පනත් අහෝසි කරන්න. තමන්ට කැමති higher and fire විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට ආර්ථිකයන් හදන්න. ඒකට හර්ෂ සිල්ලලවත් රනිල් වික්‍රමසිංහලවත් ඕනේ නැහැ. ඒකට ආණ්ඩුව පවත්තන් යන්න ඕනේ නැහැ මිනිස්සු. ඒ නිසා මේකේ බරපතලම කාරණා තමයි මේ තෙල් සංස්ථා විදුලි බල මණ්ඩලයේ වරාය ඇතුළු මේ සමාගම් ආයතන ගන්න රක්ෂණ සමාගම් බැංකු මේව ලාභ ලබන ආයතන. ඒතර මේ වගේ සිට මේ සියලු ආයතන පද්ධතිය රටට අහිමි කරන සැලැස්මක් එක පැත්තකින් ක්‍රියාත්මක කරන යනවා. ඒතර මේකේ ලොකුම කාරණේ තමයි අපිට කියන්න ඕනේ ණය ප්‍රතිවගත කරන්නට මුවා වෙලා දැන් රනිල් වික්‍රමසිංහ දැන් කියනවා ජාත්‍යන්තර සංවිධාන කියනවා ඉස්සල්ලාම ප්‍රතිවගත කරණය කරනවා නම් ඔයගොල්ලෝ දේශීය ණය ප්‍රතිවගත කරණය කරන්න. ඒතර දේශීය ණය හැටියට 2022 අප්‍රේල් මාසේ වෙනකොට අපේ රටේ සමස්ත ණය වලින් දේශීය ණය තියෙනවා බිලියන 12,442ක්. විදේශීය ණය තියෙනවා බිලියන 10,868ක්. කියන්නේ මේ දේශීය ණය විදේශීය ණය කියලා කියන්නේ අපේ EPF ETF ඇතුළු අරමුදල් වලින් අරන් තියෙන ණය රජය. බැංකු වල තියෙනවා security deposit එක 120ක්. ඒ කියන්නේ ඕනෑම බැංකුවකට ජනතාවගෙන් ලැබෙන තැන්පතු වලින් 120ක් මහා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඒක තමයි security deposit එක. ඒ කියන්නේ බැංකුව ඕනෑම අවදානමක් පත් වෙන වෙලාවේ මහා බැංකුවේ 120 පාවිච්චි කරලා තැන්පත් කරන මුදල් ගෙවනවා කියන එක තමයි ඒක අරමුණ. එතකොට මේ තැන්පත් වලින් 120ක් තියෙනවා. මේවා ඊට පස්සේ රක්ෂණ අරමුදල් ජීවිත රක්ෂණ වලට ලැබෙන දායක මුදල් වලින් මේ රක්ෂණ අරමුදල් ආයෝජනය කරලා ආදායම් හොයන. ඊට පස්සේ සාමාන්‍ය ජනතාව අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ සඳහා නියෝජිත ආයතන තියෙන ඔය හරහා ගිහිල්ලා. එතන මේ විදිහට රජය මේ රටේ පුද්ගලයන්ගෙන් ආයතන වලින් අරමුදල් වලින් බැංකු වලින් ගත්ත ණය තියෙනවා රුපියල් කෝටි 12,44,200ක් බිලියන 12,440ක් 42ක්. එතන මේකෙන් දැන් IMF එක World Bank එක ADB එක ඇතුළු මේ මූල්‍ය ආයතන අපිට දීපු ණය තියෙනවා විදේශීය ණයවල. එතකොට ඊට අමතරව අපි රට රටවල වලින් ගත්ත ණය තියෙනවා. ඊට අමතරව තියෙනවා අපි sovereign bonds ඇතිර එහෙම නැත්නම් ස්වෛරී බැඳුම් කර නිකුත් කරලා ගත්ත ණය තියෙනවා. එතකොට මේ ආකාරයට තමයි අපි විදේශීය ණය ගන්න. දේශීය ණය ගන්න අර විදිහට. එතකොට මේ ණය වලින් ප්‍රතිවෝහගතකරණය කිරීම සඳහා කලින්ම කරන්න ඕන ණය හඳුනා ගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ ඔක්කොම පැත්තක තියලා වික්‍රමසිංහ දැන් හදනවා ආණ්ඩුව දේශීය වෙළඳපොලෙන් ගත්ත ණය වලින් 120ක් 25ක් අතර ප්‍රමාණයක් කපා දාන්න. 120ක් 25ක් අතර ප්‍රමාණයක් හැයා කට් එකක් කරන්න හදනවා. අර කොණ්ඩේ වැවුනහම කපන්නේ. ඒ වගේ ණය වැඩි නිසා ණය කපන්න හදනවා. අපි අහනවා මේ ගත්ත ණය ගත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලි අරගත්තේ ආණ්ඩුව මිස ජනතාවට දීපු සල්ලි නෙමෙයි. ඒ නිසා මේ ජනතාවගේ අරමුදල් වලින් ණය අරගෙන කපන්න හදනවා. එක පැත්තකින් රුපියල් අව ප්‍රමාණය වෙලා වදිනවා. අනිත් පැත්තෙන් දැන් හැයා කට් දාලා ණය වලින් 120ක් 25ක් කපන්න හදනවා. කල්පනා කරලා බලන්න බිලියන 12,500ක් තියෙනවා. 120ක් කපන්න හදනවා අඩු 20ක් 25ක් අතර ප්‍රමාණයක්. බිලියන 2500ක් බිලියන 2500ක් කපන්න මේ හදන්නේ බැංකු පද්ධතිය වැටෙනවා රක්ෂණ සමාගම් වැටෙනවා සේවක අර්ථසාධක කරමුදල බාරකාර අඳුර සේවකයන්ගේ 120ක් සල්ලි නැති වෙනවා ලක්ෂ 30ක් මිනිස්සුන්ගේ සල්ලි අපි අහනවා රනිල්ට රාජපක්ෂලාට මොකද්ද තියෙන අයිතිය සේවකයන්ගේ ණය මුදල් මෙහෙම කපලා දාන්න ණය ගත්තනම් ගෙවන්න ඕන සේවකයන්ගේ අරමුදල් පාලනය කරන්න සේවක අර්ථසාධක කරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තියෙන පාලනය වෙන්නේ අපි අහන මහ බැංකු අධිපතිවරයාගේ දැන් ඕකද ඔයාගේ තියරිය මේ රටේ සේවකයන්ගේ සල්ලි කපන එකද තියරිය ඒ නිසා අත තියන්න ලෑස්ති වෙන්න එපා සේවක අරමුදල් වලට අපි මේ රටේ පොදු මහ ජනතාවට කියනවා මේ කරන්න හදන්නේ කොල්ලයා එදත් 2015 රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඇලෝසියස්ලා මහේන්ද්‍රලා එකතු වෙලා සේවක අර්ථසාධක අරමුදලට දුන්නා වැඩි මිලියන 25,000කට වැඩිය ගැහුවා මහ බැංකු බැඳුම් කර වංචාවේ අද වෙනකන් හොරා කාපේ උන්නේ අර්ථසාධක අරමුදලට වෙච්ච පාඩුව තියෙනවා දැන් මෙන්න ඊළඟ වටේට ලෑස්ති වෙනවා තවත් කොල්ලයකට ලෑස්ති වෙනවා මේකෙන් සේවක අර්ථසාධක අරමුදලට සහ බාරකාර අරමුදල විතරක් කෝටි 60,000කට වැඩිය පොල්ලක් දාන්න යන්නේ කපලා දාන්න යන්නේ කෝටි 60,000 අපි අහනවා මේ කපලා දාන්න යන මුදල මේ රටේ සේවකයෝ වසර ගාණක් තිස්සේ දුක් විඳලා තමන් කරන රස්සාවෙන් විශ්‍රාම යනකොට ඉතුරු වෙන තියෙන සල්ලි ටික එනිසා අපි මේ රටේ සමස්ත පෞද්ගලික අංශ අර්ධ රාජ්‍ය අංශ සේවක අර්ථසාධක අරමුදලට දායක වන සේවකයන්ට කියනවා වහාම මේකට විරුද්ධ වීම සඳහා ඔබ සූදානම් වෙන්න. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා බැංකුවේ තියෙන ඔබේ තැන්පතුව හරහා ණය ආරං තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. ඒවා කපන්න හදනවා 120ක්. රක්ෂණ අරමුදල් කපන්න හදනවා 120ක්. ඒ වගේ ණය ආරං තියෙන ණය වලින්. එනිසා රජය දේශීය වෙළඳපොලෙන් ආරං තියෙන බිලියන 12,500න් 120ක් 25ක් අතර ප්‍රමාණයක් කපලා දාන ණය ප්‍රතිවගතකරණය කිරීමේ යෝජනාව හරහා
අද මේ රටේ ජනතා මුදල් කොල්ල කන්න හදන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස කියනවා මේ රටේ පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය හැටියට මේ රටේ සියලුම වෘත්තීය සමිතිය එකතු කරගෙන අපි මේකට විරුද්ධව අපි අපේ සටන අරන් යනවා. 2011 රාජපක්ෂලා මේ විදිහටම කොල්ල කන්න හැදුවා සේවක අරමුදල්. අපි එදා ඉඳන් මේ සටන කරේ මේ අරමුදල් අයිති සේවකයන්ට. ආණ්ඩුව අපේ නායකාර මේ සේවකයන්ගේ නායකාර. ඒ නිසා විශ්‍රාම යන්න ඉන්න තමන්ට ගෑත් දොරක් හදාගන්න තමන්ගේ දරුවට උගන්වන්න වියදම් කරන්න තමන්ගේ දරුවා විවාහ කරලා දෙන්න වියදම් කරන්න බලන් ඉන්න මිනිස්සු විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ කීයක් හරි වියදම් කරන්න ඉතුරු කරන් තියෙන මුදලෙන් 120ක් කපා ගන්න අපි අහනවා රනිල්ගෙන් ලැජ්ජ නැද්ද කියලා ලැජ්ජ නැද්ද ඒ නිසා මේවා කපලා අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන පද්ධතිය විකුණලා රට බංකොලොත් කරලා මාරු වෙන්න නම් හිතන් ඉන්නේ ඒතකම් මේ සෙල්ලම කරන්න ඕගලන්ට ඉඩ දෙන්නේ නැහැ අපි. එච්චරකල් මේක ඇදගෙන යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එවෙනුවෙන් අපි කියන අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට මේ ණය ප්‍රතිවෝ ගත කරන්නට මුවා වෙලා අපේ රටේ ජනතාවගෙන් අරන් තියෙන ණය 120ක් 25ක් කපන්න හදන ඕගොල්ලන්ගේ සැලැස්ම වහාම රටට හෙලිදරව් කරන්න වහාම මේක නවත්තන්න. ඒ නිසා මේ වෙනුවෙන් කපනවා නම් ඒක කපලා අපිට ඒ මුදල දෙන ආකාරය කොහොමද කියලා කියන්නේ. එහෙම නැතුව මේ ණයට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේ සේවකයන්ගේ සල්ලි බිලියන 3000කට වැඩිය සේවක අර්ථ සාධක අරමුදල සහ බාරකාර අරමුදල මේ රට ආණ්ඩුව ණය අරන් තියෙන මේ අරමුදල් දෙකෙන්. මේකෙන් 120ක් 25ක් කපනවා කියලා කියන්නේ. මේ කෝටි 775000ක් දක්වා. කෝටි 75000ක් දක්වා කපන්න පුළුවන් ආණ්ඩුවට මේ යෝජනාව අනුව. කෝටි 75000ක් කපනවා කියලා කියන්නේ හතරෙන් එකක් කපා ගන්නවා. එද හතරෙන් එකක් කපා ගන්නවා කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි මේ විශ්‍රාම යන මිනිස්සුන්ගේ සල්ලි ඒ නිසා මේක අන්තිම කැත අසෙක්කිත තක්කඩි වැඩක් ඒ නිසා රට වැට්ටුවේ ඕගොල්ලෝ නම් ඒකට වග කියන්න ඕනෙත් ඕගොල්ලෝ ඒ නිසා රට වට්ටලා ආපහු ඒක මිනිස්සු පිට පටවන්න ලෑස්ති වෙන්න එපා ඒ නිසා ලෝකයේ ඉස්සරහා Tamanට විශ්වාසයක් නැහැ ජනතාව ඔහෙලව පිළිගන්නේ නැහැ කියලා කියද්දී තවදුරටත් රනිල්ල රාජපක්ෂලා හදන මිනිස්සුන්ගෙන් පරිගන්න නම් අපි කියනවා මේ රටේ ජනතාව අරගල කරේ උඹලට පරිගන්න බිමක් හදන්න නෙමෙයි ඒ නිසා මිනිස්සු අරගල කරේ හෙට යහපත් සමාජයක් වෙනුයි Tamanට අහිමිවෙච්ච සිහින වෙනුයි ඒ නිසා ඒ වෙනුවෙන් කරන අරගලේ අපි ඉස්සරහට අර යනවා ඒ නිසා මේ දේශබන්දු තෙන්නකෝන්ලා Tamanට සිද්ධ වෙච්ච දේවල් වෙනුවෙන් මිනිස්සුන්ගෙන් පරිගන්න නම් මේ අණ දෙන්න හදන්න අපි අහන ඔය පොලිසියෙන් උසාවියට තව වෙනකන් ඉදිරිපත් කරේ නැහැ දේශබන්දු තෙන්නකෝන් කොටුවේ පොලිසිය ස්ථානාධිපතිරට කියනවා අරලි ජනාධිපති මන්ත්‍රයෙන් හම්බෙච්ච 1,78,00,000 පොලිසිය බාර ඇමතර දෙන්න කියනවා ඔහු පොලිස් පොතේ ලියලා තියෙනවා සටහන උසාවිය කියනවා වහාම ගේන්න කියලා දැන් උසාවිය කියනවා කෝල් රෙකෝඩ් එක අරන් දෙන්න කියලා විනිශ්චයකාරව ඇයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියනවා තමන්ගේ ස්ථානාභාර පොලිස් නිලධාරියාට ඔය සල්ලි ටික පොලිසිය බාර ඇමතර දෙන්න කියලා නඩුබඩු දෙනවා ඇමතිලාට එහෙම එසම් මේවා හොයන්න නැතුව ඒවා යට ගහන්න අද අරගල මර්ධනය කරන් අරගල වලට සම්බන්ධ වෙන මිනිස්සුන්ට පහර දෙන්න නම් හදන්නේ අපි කියනවා පහර දීලා නවත්තන්න පුළුවන් අරගලයක නෙමෙයි මේ රටේ මිනිස්සු. ඒසත් තව දුරටත් ඔයගොල්ලෝ හදන්නේ මේ අරගලය වර්ධනය වෙන තැනට මේ එන්නේ. ඒසත් ඔයගොල්ලන්ගේ මර්ධනය දවස දවස වැඩි වෙනකොට ඒකෙන් වර්ධනය වෙනවා මේ අරගලය දවස ගන්න. ඒසත් මර්ධනය එනකොට අරගලය වර්ධනය වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව සිදු කරන්න යෝජනා කරමින් තියෙන ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව පිටිපස්සේ තියෙන මේ රටේ අරමුදල් කොල්ල කරන යෝජනාවම හකුල ගන්න. ඒ නිසා මේ ජනතාව ගැන හිතලා ගන්න තීරණ නෙමෙයි මේ ඔහෙලා කරපු අපරාධවලට ජනතාව වන්දි ගෙවන්න කියලා ගන්න තීරණ. ඒ නිසා අපි ඒකට ලෑස්ති නැහැ. මේ රටේ වැඩ කරන ජනතාව ලෑස්ති නැහැ. මේ රටේ බැංකුවල තැන්පත් කරුවෙකුට ලෑස්ති නැහැ. ඒ නිසා මෙම තීරණය හකුලා ගන්නෙ නැත්තම් මේ රටේ පෞද්ගලික අංශ වෘත්තීය සමිතිය පමණක් නෙමෙයි මුළු රටේම ජනතාව එකතු කරගත්ත දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ග වලට අපි යනවා. ඒ නිසා අපි රනිල් රාජපක්ෂලාට කියනවා නැවත ඕගොල්ලෝ සුපුරුදු ගේම් ගහන්න පිටපොට ගහනවා කියලා අපිට පේනවා. අපිට දැනෙනවා. ඒ නිසා අපි ලෑස්ති හැප්පෙන්න රනිල් හැප්පිලා බලමු මේ රටේ පෞද්ගලික අංශ සේවකයෝ 2011 මහින්ද රාජපක්ෂව දන ගැස්සුවා මේ සටනේදී අර්ථ සාධක අරමුදල කොල්ල කන්න ඇවිල්ලා ඒ වගේම ඔහෙට ආණ්ඩුව දාලා යන්න උනා 2015 බැඳුම් කර වංචාවෙන් අරමුදල කොල්ල කාපු එක හෙළිදරව් වෙච්ච නිසා ඒ නිසා අපි නැවත තහවුරු කරලා කියනවා සේවක අර්ථ සාධක අරමුදල බාරකාර අරමුදල කොල්ල කන්න අපි ඕගොල්ලන්ට ඉඩ දෙන්නේ නැහැ ඒ වෙනුවෙන් මේ රටේ 65,00,000ක් වෙන පෞද්ගලික අංශ සේවකයෝ ඒ වගේම අර්ථ රාජ්‍ය අංශ සේවකයෝ වතු සේවකයෝ සියලු දෙනාගේ ඒකාබද්ධව මේ අරමුදල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි අඛණ්ඩව සටන් වදිනවා ඒ සටන අරමුදල් රැකගෙන මිස නවත්තන්නේ නැහැ ඒ නිසා ඔහෙලා මේ තීරණය අකුලන්නේ නැත්නම් ඒ තීරණය අකුලනකම් මේ සටන අපි ඉස්සරහට අරගෙන යනවා කියන අවධානය කිරීම අපි මේ වෙලාවේ ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා